ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ පරම්පරා කතාවේ තොරතුරු ඔබට ගෙන එන මහා වංශයේ සොයා වැඩසටහනේ තවත් එක් සුවිශේෂී ස්ථානයකටයි දැන් අපි මේ ඇවිත් සිටින්නේ. අපි මේ ඇවිල්ලා ඉන්නේ වෙස්සගිරියට. වෙස්සගිරිය ගැන තොරතුරු ඔබට කියන්නට කලින් ඒ කාලේ ಭಾರತೀಯ සමාජයේ ප්‍රධාන වර්ණ හතරක් තිබුණානේ. ඒ ගැන මම පොඩි විස්තරයක් ඔබට කියලා ඉන්නම්. භාග්‍යතුන් වහන්සේ වැඩ සිටිය කාලේ හරි පදේට කුලභේදය තිබුණානේ ඉන්දියාවේ. බ්‍රාහ්මණ වංශය, ශාස්ත්‍රීය වංශය, වෛශ්‍ය සහ ශූද්‍ර මේ කුල හතරක් තිබුණානේ. බ්‍රාහ්මණ වංශය තමයි අනිත් කුල තුනටම අනුශාසනා කරේ. ශාස්ත්‍රීය වංශය තමයි රට පාලනය කරේ. වෙළහෙළඳාම් කරේ වෛශ්‍ය කුලයයි. ඉතින් ඒ ඉතුරු වර්ණ තුනටම, ඒ කියන්නේ බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශාස්ත්‍රීය මේ කුල තුනටම බැල මෙහෙවරකම් කරේ ශුද්‍ර කුලයයි. ඉතින් ඉන්දියාවේ තරම් නැතත් තරමක් දුරට අපේ රටේ කුල භේදේ තිබිලා තියෙන බව පෙනී යනවා මහා වංශයේ බලද්දී. ඉතින් මේ වෙස්සගිරිය ගැන මහා වංශයේ හරි අපූර්ව විදිහට මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. පංච සතේහි වෙස්සේහි මහා තේ රස සම්තිකේ පබ්බජ්ජ වසි තට්ඨානේ ඉස්සර සමනෝ අහෝ. වෛශ්‍යහෙවත් වෙළඳ කුලයෙන් ආ 500ක් දෙනා මිහිඳු මහරහතන් වහන්සේ සමීපේ පැවිදිව වාසය කළ ස්ථානයේ ඉදි වූ විහාරයට කියන්නේ වෙස්සගිරිය කියලයි. ඉතින් ඒ කාර්ය වෙළහිලදාම් කරපු 500ක් තරුණයන් මිහිඳු මහරහතන් වහන්සේ ළඟ පැවිදි වෙලා අරහත්ත්වයට පත් වෙලා වාසය කරපු ස්ථානය තමයි වෙස්සගිරිය කියලා හැඳින්වෙන්නේ. ස්වාමීන් වහන්සේ නමක් වෙස්සගිරි පිළිබඳව හරි අපූර්ව දේශනයක් වදාලා. ඔබට අතීතයේ වැඩ සිටිය රහතන් වහන්සේලාගේ කෙලෙස් තවන්ඩ උන්වහන්සේලා කොපමණ වීරියක් ගත්තද කියලා දෑහිම්ම බලන්ඩ කැමතිනම් ඔබ යන්න වෙස්සගිරියට. ඇත්තෙන්ම ඒ කාලේ වැඩ හිටපු රහතන් වහන්සේලා ගල් ගෙවෙනකම් සක්මන් කරලා ගල් ගෙවනකම් ඉඳගෙන භාවනා කරලා තියෙනවා. ඊතරම් වීරිය උන්වහන්සේලා මේ කෙලෙස් තවන්නට අරගෙන තිනවා කියලා අපි ඇස් දෙකින්ම බලා ගන්න පුළුවන් වෙස්සගිරියට ඔබ පැමිණියොත්. Thank you.
අපගේ විහිදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා මුල් අවුරුදු කීපය තුළ සිදුවෙච්ච ඒ ශාසනික සේවාව පිළිබඳව අපූර්ව විස්තරයක් මහාවංශයේ මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. මහා විහාරම් පටමං ဒුතියං චේතිය උභයං තූපාරා මන්තු තතියං තූපකුබ්බං ගමං සුභං. විහිදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළ මුල් අවුරුද්දේදීමයි ඉදිකලේ මහමෙවුනා උයනේ මහා විහාරය. දෙවනුව කරවන ලද්දේ මිහින්තලේ චේතියගිරියයි. තුන්වෙනුව කරන ලද්දේ සුන්දර වූ ස්තූපයේ මුල් කොටගත් තූපාරාමයයි. චතුත්තන්තු මහා බෝධි පතිට්ඨාපන මේවච තූපට්ඨානීය භූතස්ස පංචමම් පන සාදුකං. සතරවෙනුව කරන ලද්දේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටුවීමයි. පස්වෙනුව කරන ලද්දේ රුවන්වැලි මහා සෑය පිහිටුවන සැලැස්ම කුඳාකාර ලෙසට පිළියෙල කොට මහා චේතිය ඨානම්හි සිලා යූපස්ස චාරුණෝ සම්බුද්ධ ගීවා ධාතුස්ස පතිට්ඨාපන මේවච. මහා සෑය පිහිටුවන ස්ථානයේ ඒ බව සඳහන් කොට ගල් තැඹ පිහිටුවීමයි. ඒ වගේම සොඳුරු රූපස්ත්‍රියෙන් යුතු අප භාග්‍යවතුන් වහන්සේගේ ග්‍රීවා අස්ති ධාතුන් වහන්සේගේ පිහිටුවීමත් සිදු වුණා. ඉස්සර සමනං ජට්ටං තිස්සවා පින්තු සත්තමං අට්ටමං පටමං තූපං නවමං වෙස්ස ගිරිවහයං. සයවෙනුව කරන ලද්දේ ඉසුරුමුණිය මහා විහාරයයි. සත්වෙනුව කරන ලද්දේ තිසාවැවයි. අටවෙනුව කරන ලද්දේ පටමක චේතියයි. නවවෙනුව කරන ලද්දේ වෙස්සගිරි විහාරයයි. ඉතින් විහිදු මහරහතන් වහන්සේ වැඩම කරාට පස්සේ නවවෙනි වරට කරන ලද්දේ මෙන්න මේ වෙස්සගිරි විහාරය. ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ පරම්පරා කතාව සොයා යන මහා වංශයේ සොයා වැඩසටහනේ වෙස්සගිරියට ආපු සදහම් චාරිකාව අපි අවසන් කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් අපි ඊළඟට වැඩසටහනේ අපි යන බලාපොරොත්තු වෙන්නේ ඉසුරුමුණිය විහාරය බලන්න. ඉතින් අපි ඊළඟ වැඩසටහනේ ඔබ හමු වෙනතුරු මෙවර වැඩසටහනේ සමුගෙන යනවා. තෙරුවන් සරණයි.